උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න ආයුබෝවන් සම්පත කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අත් අපි සූදානම් මම යුගන්ති මෛරිකා ප්‍රථමයෙන් දවස උණුසුම් කළ පුවත් සිරස්තල හෝමාගමින් අත් බෝම්බ උණ්ඩ වෙඩි නොදින කබා ඇතුළු යුද උපකරණ තොගයක් සොයාගනි කාන්තාවකුත් අතනඟුවට මද්රව්‍ය ජාවාරම් කරුවන් සමග සම්බන්ධතාව පැවැත්වූ පොලිස් නිලධාරීන් පිළිබඳ සුවා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කරයි පෙර පාසල් රජයේ පාසල් වල පළමු සහ දෙවැනි ශ්‍රේණි අගෝස්තු 10 වනදා ආරම්භයි දින 90කට පසු සීගිරියත් විවෘත වෙයි දිවයිනට පැමිණීමට නොහැකිව ඉතියෝපියාවේ සහ බෙලරූසියේ සිටින ශ්‍රී ලාංකිකයින් ජනපතිගෙන් කළ ඉල්ලීම මැතිවරණ කටයුතු නිරීක්ෂණයට නිලධාරීන් 5000ක් සූදානමින් ෆෙඩරල් කියයි ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයත් මැතිවරණ නිරීක්ෂණය ආරම්භයි උතුරේ සහ දකුණේ සංවර්ධනයේ එක හා සමානව සිදු කරනවා අගමැතිගෙන් ප්‍රකාශය උතුරේ සංවර්ධනයේට තම රජයක් යටතේ කාර්යසාධක බලකායක් පිහිටවනවා සජිත් කියයි ලමාලව සුන්දර කළ සිබිල් නැන්දා දිවි මඩලට සමුදෙයි දේශීය පුවත් වෙතයි දැන් අවධානය. ඉක්ොත් 29 වෙනිදා හෝමාගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අවිආයුධ තොගයක් සමග අතරංකුටගත් එක් සැකකරුවෙකු සමග අනියම් සම්බන්ධතාවයක් පැවැත්වූ කාන්තාවක් තවත් ආයුධ තොගයක් සමගින් අද අතරංකුට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය අද දින සිදු කළ වැටලීමකදී පාතාල කල්ලියක් සතුව තිබී මෙරටින් සොයාගත් විශාලතම ගිනි අවිතුකය ඉක්ොත් 29 වෙනිදා හෝමාගම පිටිපන ප්‍රදේශයේදී හොයාගත්තේ මහා විනාශයක් වළක්වාලමින් විශේෂ කාර්ය බලකායේ උපක්‍රමශීලී සහ දක්ෂ සුවිශේෂී අධ්‍යක්ෂ හේතුවෙන් පිටිපන සුවසල් ගොඩනැගිල්ලකින් T56 ගිනි අවි 11ක් හා T81 වර්ගයේ ගිනි අවියක් මෙලෙස සොයා ගැනීමට හැකි වුණා. එහිදී සැකකරුවන් දෙදෙනෙකු අතරංගුවට ගත් අතර එහි පළමු සැකකරු වන පොට්ට කපිල නමතා මාතර සර්ණාපරණ වෙළඳ සලා කොල්ලකෑ මහා පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීම යන අපරාධයන්ට සම්බන්ධ සැකකරුවෙකු බවටයි පොලිස් මාත කොටාෂය සඳහන් කළේ. එසේම අතරංගුවටගත් අනෙක් සැකකරු අදාළ ගොඩනැගිල්ලේ අයිතිකරු වන අතර ඔහු 2011 වසරේදී එම ගොඩනැගිල්ල අසලදීම වෙඩි ප්‍රහාරයකටද ලක්ව තිබුණා. තවත් ප්‍රබල පාතාල කලි සමාජිකයෙකු වන කඩුවල වසන්ත නමතා සමග සමීප සම්බන්ධතාවයක්ද ඔහු සතුව පවතී බවටයි අනාවරණය වුණේ. ඒ අනුව සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීමට පොලිසිය කටයුතු කළා. මෙතරම් ගිනි අවි ප්‍රමාණයක් රහසිගතව සංවා තබා තිබුණේ මෑතකදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවටගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රබල පාතාල කලි සමාජිකයෙකු ඝාතනය කිරීම සඳහා බවට තොරතුරු අනාවරණය වුණා. මේ අතර මෙම ගිනි අවි 12ට අමතරව තවත් ගිනි අවි 7ක් අතුරුදහන් වෙ ඇති බවට පොලිසියට තොරතුරු වාර්තා වූ අතර අනුව මෙම ගිනියාවේ යම් කෙසේ අපරාධයක් සඳහා යොදාගෙන තිබේද යන පිළිබඳව පරීක්ෂණ කටයුතු ආරම්භ වුණා. එම අපරාධ කල්ලිය පසුපස හඹාකිය පොලිසියට පොසුකේදා අවිආයුධ සොයාගත් ගොඩනැගිල්ලේ අයිතිකරු විසින් අනියම් සම්බන්ධතාවයක් පැවැත්වූ බවට සැකකරන කාන්තාවක් අද තවත් ආයුධ තොගයක් සමගින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. සැකකාර කාන්තාවකේ සිල්වස්ටර් වත්ත 4 වන පටුමගෙහි හෝමාගම පිහිටි නිවස රාජ්‍ය බුද්ධ සේවා නිලධාරීන් විසින් ලද තොරතුරකට අනුව අද දින හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීම් කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක් කළා. එෙහිදී එම නිවසේ රහස් කුටියක තිබී බොඩි ආමර දෙකක්, රිපීටර් ෂොට්ගන් එකක්, එම සජීව උණ්ඩ හතරක්, හෑන්ඩ් ග්‍රනේඩ් හතක්, හඳුනා නොගත් උණ්ඩ හතරක් ඇතුළු අවි ආයුධ හා පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. සිද්ධිය සම්බන්ධයෙන් එම නිවසේ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර හෝමාගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා. අපරාධකරුවන් කුමන වේශයකින් හෝ පෙනී සිටිය හැක. මෙලෙස සිටින
විවිධ මාතිලියේ අපරාධ කරුවන් පිළිබඳව කිසියම් හෝ තොරතුරක් ඔබ සතුව පවතී නම් වහම ආරක්ෂක අංශ දැනුවත් කරන්න. පසුගියදා විශේෂ කාර්ය බලකාය ගිනියාවේ 12ක් අත්අඩංගුවට ගත්තා විශේෂ වැටලීමකින්. ඒ වැටලීමට අදාළව සිදු කරන යන විමර්ශනවලදී රාජ්‍ය බුද්ධි සේවයෙන් ලැබුණු තොරතුරක් අනුව හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක විසින් අද හෝමාගම පිටිපස්සේ ප්‍රදේශයේ හතරවන පටුමගේ සිල්වෙස්ටර්න් වත්ත කියන ප්‍රදේශයේදී නිවසක් පරීක්ෂා කළා. මේ නිවස එක්තරා රහස් කාමරයක සංගවලා තිබිලා ආවි ආයුධ ප්‍රමාණයක් හොයාගෙන දෙනවා. අත් බෝම්බ 7ක් ඒ වගේම රිපීටර් ෂොට්ගන් එකක් බොඩි ආමර් දෙකක් ඒ වගේම සජීව පතරොන් 4ක් සහ 9mm වර්ගයේ ජීව පතරොන් 77කුත් ඊළඟට හඳුනා නොගත් පතරොන් 4කුත් හොයාගෙන තිනවා. ඒ වගේම මේ නිවසේ සිටි කාන්තාව මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන තිනවා. දැනට හඳුනාගෙන අනාවරණය කියලා ලගන තියෙන තොරතුරු අනුව පසුගිය දිනක අත්අඩංගුවට ගත්ත ගිනියාවි 12ට අදාළ සැකකරුවෙකු සහ මේ කාන්තාව අතර සම්බන්ධතාවයක් තියෙන බව අනාවරණය කරගෙන තිනවා. ඒ ඔස්සේ දැනට විමර්ශන කරනවා. බත්‍රාවේ ජවාරම් කරුවන් සමග සම්බන්ධතාව පැවතු පොලිස් නිලධාරීන් පිළිබඳව සොයාබැලීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එයද පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මත්ද්‍රව්‍ය පිළිබඳව අසංගතය ලෝකේ පැතිරලා යනකොටම ලංකා පොලිසිය තීරණය කරා මත්ද්‍රව්‍ය සම්බන්ධව ප්‍රාදේශීය පොලිසිවලට අමතරව තවත් විශේෂ ඒකකයක් පිහිටවන්න ඒ වගේම එය සම්පූර්ණ අංගෝපාංග සහිතව පුහුණුවලත් නිලධාරී. ඒ අනුව තමයි මීට දශක 3කට පෙර මේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පිහිටවනු ලැබුවේ. 300කට ආසන්නව ඍජුව සේවය කරන නිලධාරීන් අතරින් යම් ප්‍රමාණයක් දූෂිත ක්‍රියාවට සම්බන්ධ වෙලා තියෙනවා. ශ්‍රී ලංකා පොලිසිය හැටියට ඔවුන්ට කිසිසේත් අපි සමාවක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේම විමර්ශන ඒකකයකින් ඉතා ඉක්මනින් මේ විමර්ශන සිදු කළා. 19 වෙනිදා විමර්ශනේ බාරගත්තේ 25 වෙනිදා 26 වෙනිදා වෙනකොට මේ පුද්ගලිය අත්අඩංගුවට ගත්තා. දැන් මේ ඉන්න අපි නවතින්නේ නැහැ. තව මේ සිද්ධියට සම්බන්ධ යම්මාකාරයකට ආධාර අනුබල දුන්නු එහෙම නැත්නම් උදව් කරපු වක්‍රව ඍජුව සම්බන්ධ වෙච්ච මද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙනත් කාර්යාංශයක ඉන්න පොලිස් නිලධාරීන් ඉන්නවනම් ඔවුනුත් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනවා. සමස්ත මද්‍රව්‍ය නාශක කාර්යාංශයේම අවංකව තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු විරෝධාර නිලධාරීන් මේ දෙපාර්තමේන්තුවේ ඉන්නවා. ඒ වගේම මද්‍රව්‍ය නාශක කාර්යාංශය ඉන්නවා. මේ රටේ මද්‍රව්‍ය මෙහෙයුම් දැඩිව ඍජුව ක්‍රියාත්මක කරමින් මේ මද්‍රව්‍ය ජාලය විනාශ කිරීමට අපි ශ්‍රී ලංකා පොලිසිය හැටියට කටයුතු කරන බව අපේ රටේ හැම දිනාටම මහජනතාවට අපි මතක් කරන්න කැමතියි. දෙවෙනේ සියලු පාසල්වල පළමු සහ දෙවනි ශ්‍රේණි මෙන්ම පෙර පාසල් ලබන අගෝස්තු 10 වන සඳතා දින ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ අතර මෙරට COVID-19 වෛරසය ආසාදිත පුද්ගලින්ගේ සංඛ්‍යාව 2050 දක්වා ඉහළ කුස ඇති බව වසංගත රෝග විද්‍යාංශය ප්‍රකාශ කළා. දිවයිනේ සියලු පාසල්වල 1 සහ 2 ශ්‍රේණි මෙන්ම පෙර පාසල් ලැබෙන අගෝස්තු 10 වන සඳුදා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය කළේ මීට අමතරව සෑම පාසලකම විශේෂ හරණ කටයුතු පිළිබඳව ඉතා සැලකිල්ලෙන් සොයා බලන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි. COVID-19 වෛරස තත්ත්වයේ හමුවේ සංචාරකයන් සඳහා වසා දැමුණු සීගිරිය අද යළි සංචාරකයන් සඳහා විවෘත කළා. සංචාරකයන් සඳහා සීගිරිය අද මෙලෙස විවෘත කෙරුණේ දින 93කට පසුවයි. කෙසේ වෙතත් අද දිනේ එය නැරඹීම සඳහා පැමිණ සිටියේ සීමිත සංචාරකයන් පිරිසක් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. එසේම පුරාවිද්‍යා නැරඹුම් ස්ථාන සහ ස්මාරක මෙන්ම ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් සියලු කෞතුකාගාරද අද යළි විවෘත වුණා. මෙතර වේදිකා නාට්‍ය සහ වෙනත් ප්‍රසංග සඳහා රංගශාලා ජූලි මාස 15 වන දින සිට යළි විවෘත කිරීමට රජයේ පියවරගෙන තිබෙනවා. රංගශාලා වන්හි ආසන ධාරිතාවෙන් 150ක් සඳහා වන ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් පමණක් එක් දර්ශන වාරයකට සහභාගී කරවීමේ සීමාවට යටත්ව මෙම අවස්ථාවේ ලබා දී තිබෙනවා. මෙතර ශ්‍රී ලංකා නාවික හමුදා සේවා පුත්කලෙන් 27 දෙනෙකු ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුර තුල පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කිරීමෙන් පසුව අද දින සිය නිවෙස් බලාපොරොත්තුව ගියා. COVID-19 ගෝලීය වසංගතයේ හේතුවෙන් පැන වූ සීමාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කටාරි රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 270 දෙනෙකු අද යළි මෙරටට පැමිණ තිබෙනවා.
මෙතර කොළඹ වරායේ නැංගුරම්ලා ඇති විදේශීය රටකට අයත් නෞකාවක සේවය කිරීම සඳහා ඉතාලියේ රෝමාගනුවර සිට විදේශීය නාවිකයින් 155 දෙනෙකු අද දිවයිනට පැමිණියා. මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණි ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිත අතර එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබීමෙන් පසු ඔවුන් මත්තල ගුවන්තොටුපළ අවට පිහිටි තාවකාලික නවාතැන් කිහිපයක රඳවා තැබීමට නියමිතයි. पशु मारत मस दानवेंदे मे गुवंतुटुपले पेमनी पर्यांत वसुट पशे यदीन सीट अदक्वा श्रीलांकिक गुवन्मगीन दहतुंद पवन श्रीलांकावट पेमीन ओ शीलुदनाम गुवंतुटुपले पिटवेला अर नीरोधाने सदा अप युवक लभुआ दनट ये नीरोधाने अवसन वेला हद्द पमन दंग अद लंकावे सीट नो ए गुवन्मगीन ओं शीलुदनाम ड्यूटी फ्री ලබාගත් හැකි ඩොලර් වලින් පමණ එක දිනකට ඒ පැමිණි මගෙන් 100 දෙනෙකුට අපිම ගුවන්තොටුපළට පැමිණීම සඳහා අප සියලුම පහසුකම් සලසාලී දෙල තියෙනවා. මෙතර කොරෝනා වෛරස තත්ත්වයේ හමුවේ දිවයිනට පැමිණීමට නොහැකිව විදේශයන්හි සිරවි සිටින තවත් ශ්‍රී ලංකිකයින් පිරිසක් පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණා. අපේ ළමයින්ට කොරොන්දු වුණා ජූලි 4 වෙනිදාට තවත් එවකුවේෂන් ෆ්ලයිට් එකක් අපිව අපේ මව්බිමට එක්කගෙන යන්න එනවා කියන එක අපිට දැනුවත් කරා. මේ ෆ්ලයිට් එක ජූලි 4 වෙනිදාට එන්නේ නැහැ. ෆ්ලයිට් එක එන්නේ ජූලි 10 වෙනිදා කියන එක. අපි හැමෝමින හොස්ටල්ස් වල කෑම ඕඩර් කරන්න ගොඩක් අමාරු. කෑම එන්න ඒ සතියක් විතර යනවා. ඒ වගේම අපිට කෑම දෙන්නෙත් මේ දවස් 3ට විතරයි. ඉතින් සියලුම ශිෂ්‍ය නියෝජනය කරමින් මම ඉල්ලන සිටිනවා අපිට සාධාරණයක් කරන්න. අපිට මේ දුක ගැන කියන්න ඉතුරු වෙලා ඉන්නේ අපේ ජනාධිපතිතුමා විතරයි. ඔබතුමාට ගොඩක් පින් සිද්ධ වෙනවා. ජූලි 4 වෙනිදා යන්න අපි ප්ලෑන් කරපු විදිහට යන්න දෙනවා නම් අපි දැනට මාස 3කට ආසන්න කාලයක් ඉතියෝපියාවේ මැකරේ ප්‍රාන්තයේ රැකියාව අහිමි වෙන්නේ බොහොම අසීරුතාවයට පත් වෙන මොහොතක අපිට ආහාර පවා ලබා ගැනීමට අපහසුතාවයකින් පෙළෙනවා. අපි පුළුවන් තරම් ඉක්මනට අපේ මවරට පවා ගෙන්වා ගැනීමට කටයුතු කරන මේ කාරණික ඉල්ලා සිටිනවා. COVID-19 වෛරසය අසද්දින වීමෙන් ඊයේ දිනේ තුල වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ බ්‍රසීලෙන් බව වාර්තා වනවා. ඊයේ දිනේ තුල පමණක් එරට කොරෝනා අසද්දයෙන් 1271 දෙනෙකු මියගොස් ඇති බව විදස් වාර්තා සඳහන් කළා. බ්‍රසීලයේ මෙවැනි විට මියගොස් ඇති සමස්ත කොරෝනා අසද්දිතයින් සංඛ්‍යාව 59656ක් බව සඳහන් වනවා. එරටින් ඊයේ දිනේදී COVID-19 වෛරස අසද්දිතයින් 37997 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එරටින් මෙවැනි විට හඳුනාගෙන ඇති සමස්ත අසාධිතයින් සංඛ්‍යාව 14,8,485ක් බව විදෙස් වාර්තා සඳහන් කළා. රටතුල කොරෝනා වෛරසය පාලනය කිරීමට කැපවීමෙන් කටයුතු කළ සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ මාධ්‍ය නාලිකා ඇගීමට ලක් කිරීමේ උත්සවයක් පසුකීදා කොළඹදී පැවැත්ුණා. රටතුල කොරෝනා වෛරසය පාලනය කිරීමේ සටනේදී තම ජීවිත පරදුවට තබමින් ඉමහත් කැපකිරීමක් කළ රාජ්‍ය නිලධාරීන් සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවේදීන් මාධ්‍ය ආයතන සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇගීමට ලක් කිරීමේ උත්සවයක් පසුගියදා කොළඹදී පැවැත්ුණා. මෙම උත්සවය සංවිධානය කර තිබුණේ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින්. මෙහිදී දිවා රැ නොබලා සිය වෘත්ති කටයුතු වගකීමෙන් ඉටු කළ සියලු නිලධාරීන්ට ප්‍රශංසනාත්මක ලිපි ප්‍රදානය කිරීම සිදු කෙරුණා. එමෙන්ම ප්‍රවෘත්ති වාර්තාකරණයේදී නිවැරදි තොරතුරු වාර්තා කළ මාධ්‍ය නාලිකා ඇගීමට ලක් කරන අතර මෙහිදී සියත අප නාලිකාව ප්‍රවෘත්ති වාර්තාකරණයේදී මෙන්ම කොරෝනා වෛරසය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු පිළිබඳව දැනුවත් කිරීමේදී තම වගකීම නොපිරිහෙලා ඉටු කළ බැවින් ඇගීමට පාත්‍ර වුණා.
මෙම අවස්ථාවට කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න මහතා සහ තිඹිරිකස්සය ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්තා දිසානායක මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. උතුරේ සහ දකුණේ සංවර්ධන වේගය එක හා සමානව ගැනීම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ දමිල මාධ්‍යවේදීන් සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකට එක්වමින් මෙම සාකච්ඡාවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලටද අග්‍රාමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. ප්‍රජාතික සන්ධානය ළඟදී ප්‍රකාශ කරලා තිබුණා අපි මේ මැතිවරණයෙන් පසු ආණ්ඩුවට සහය දක්වන්න සූදානම් සිටින යම්කිසි කතාබහක් කරනවා කියලා. ඒ සහය පිළිගන්න ඔබතුමාලා සූදානම්ද? ආණ්ඩුවකට සහයෝගය දක්වන්න ඕන කෙනෙකුට ආණ්ඩුවට සහයෝගය දක්වන්න පුළුවන්. විරුද්ධ වෙන ඕන කෙනෙකුට විරුද්ධ වෙන්නත් පුළුවන් කියලා. අග්‍රාමාත්‍යතුමනි තුනින් දෙකින් බලයක් ඔබතුමාලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒක ලං වෙලා ඒක ලබා ගන්න බැරි වුණොත් ටීඑන්ඒ සහයෝගයේ ඕගොල්ලන් ඉන්නවා. නෑ අපි අපි බලමු ඒ වෙලාවට. පස්සේ බලන්න ඕන දේවල් නේ. ඒ කියන්නේ සූදානම්ෙන් ඉන්නවා. නෑ අපිට ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුවකට සහයෝගය දක්වනවයි කියන එක. ඒ එක එක ඉෂුස් එක්කනේ. දැන් අපිත් විපක්ෂයේ ඉන්නකොට සමහර ඒවාට අපි නිහඬ වෙනවා. සහයෝගය දක්වනවා. සමහර ඒවාට විරුද්ධ වෙනවා. විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ අතුරුදාන් වූ අයගේ දෙමව්පියෝ ඒගොල්ලන් වන්දි ඉල්ලනවා. උතුරු නැගෙන විතරක් නෙවෙයි දකුණේ තේම. ඒගොල්ලන්ට යම්කිසි වන්දි දීමක් රාමුව මේ රජයේ අලුත් රජයට තියෙනවාද නැත්නම් ඒකින් අලුත් ආණ්ඩු කරන ව්‍යවස්ථාව තුලම ආකාරයෙන් ඉදිරි කිරින්න බලාපොරොත්තු වෙනවා. ව්‍යවස්ථාවකින් ආණ්ඩු අරය වන්දි දෙන්න මෙයාට වන්දි දෙන්න ව්‍යවස්ථාව හදන්නේ නැහෙනි. ව්‍යවස්ථාවක් හදන්නේ රටක පොදු මේවකකට. ඒ අය පිළිබඳව සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. අග්‍රමැතිතුමනි කරුණාම්මාන්ගේ පසුගිය කාලයේ සිදු කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණාම්මාන්ගේ ප්‍රකාශය යගේ මම තමයි අහගන්න ඕන. මේ ඒක වැරදි මං හිතන්නේ නැහැ. ඒකට දැන CID එක විමර්ශනය කුත් කරගෙන යනවා. දැන් ඡන්දයක් කිට්ටු වෙනවා. උතුරු ජනතාවට දෙන තියෙන පණිවිඩය මොකක්ද? ජනතාව හරි නියෝජිතව පත් කරලා එවන්න ඕන. තම රජයක් යටතේ උතුරු පළාතේ සංවර්ධනය සඳහා පමණක් වෙනම කාර්ය සාධක බලකායක් පිහිටවන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද වවුනියාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් අපි මේ වවුනියාව වැදගත් කොට්ටාසයට විශේෂ අවධානයක් යොමු කරමු. මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස හතරෙම අපි නව තාක්ෂණ කර්මාන්ත උද්‍යාන හතරක් ආරම්භ කරමු. නිවාස ආධාර නිවාස වැඩ පිළිවෙළ අපි ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ ජාති ආගම් කුලමල පන්තිපක්ෂ බෙදින් තොරව අපි කරේ. මම නිවාස විෂය මගේ අතට අරගෙන මුළු රටේම නිවාස ප්‍රශ්නය 20යි 25 වෙනකොට විසඳනවා. විශේෂයෙන්ම උතුරු පළාතේ සමස්ත සංවර්ධනය වෙනුවෙන් වෙනමම කාර්ය සාධක බලකායක් අපි පිහිටුවා. පස්වෙනිදා ජයග්‍රහණය සමග අපි මුළු රටේම ග්‍රාම රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක කරනවා. ගම හදා නගර හදා රට හදන වැඩසටහන නැවතත් වරක් අපේ රටේ ක්‍රියාත්මක කරන්නට ඕන. එය ක්‍රියාත්මක කරනකොට එහි නායකත්වය, එහි ශක්තිය, එහි සහභාගීත්වය අපි ලබා දෙන්නේ දේශපාලකින්ට නොවේ පොදු ජනතාවන ඔබ සියලු දෙනාටයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. හැමෝටම හැඟීමක් එන්නට ඕන මේ අපේ රටයි, මේ අප ජීවත් වෙන රටයි. අපිට දෙවෙනි පන්තියේ තුන්වෙනි පන්තියේ සැලකිලි නැහැ. හැමෝටම එක හා සමානව සැලකන රටකයි අපි ඉන්නේ කියලා අන්න ඒ හැඟීම ඇති කරන තේජාන්විත ජයග්‍රාහී මාතෘභූමියක් අපි ගොඩනගුවේ කියලා ඔබ සියලු දෙනාටම යෝජනා කරනවා. ලොව පුරා කොරෝනා දෙවනි රැල්ලක් වර්ධනය වෙමින් පවතින බැවින් ශ්‍රී ලංකාවද ඉතා ඉක්මනින් ඊට මුහුණ දීමට සැලසුම් සකස් කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය සජාතක පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සිරිපත පක්ෂ මූලස්ථානයේ පැවති විශේෂ හමුවකට එක්වමින් අපි කිව්වා දැන් පටන් ගන්න පරීක්ෂා කරන්න, ටෙස්ටිං කරන්න. ටෙස්ටිං කරේ නැහැ. දැන් කොරෝනාවේ දෙවනි වටේ ආරම්භ වෙලා මේකයි අපි කියන්නේ දැන්වත් පටන් ගන්න පරීක්ෂා කිරීම ටෙස්ටිං ඇන්ඩ් ට්‍රේසින් කරන්න ඕමන මුදල් නැහැ කියන්න එපා. මම එදා කිව්වා WHO ප්‍රකාශයෙන් පස්සේ අපිට ඩොලර් මිලියන 230ක් හම්බුණා කියලා. සෞඛ්‍ය අමාත්‍යතුමිය කිව්වා නෑ WHO ෙන් දුන්නේ අපිට ඩොලර් මිලියන 1.9ක් කියලා. මුදල් තියෙන්නේ WHO එකේ නෙමෙයි. ඒගොල්ලෝ හංගන්න මේ ඇමරිකාවේ මුදල් කැපුවාන් පස්සේ ඒ මුදල් දුන්නේ වෙනත් අංශවලට. ඒ මුදල් දුන්නා ලෝක බැංකුවට. අපිටත් හම්බුණා. යුරෝපෙන් හම්බුණා. අනික් රටවලින් හම්බුණා.
මම ඊට පස්සේ ලයිස්ට් එක දුන්න මම දැනට අපි හොයාගෙන තියෙනවා ඩොලර් මිලියන 200ක් මට කියන්න හරි ගන්න 230 නෙමෙයි නම් 200 නම් 200 කියලා පිළිගන්න 250 නම් 250 ඊළඟට අපිට ලැබුණේ බාණ්ඩේ මිල දීලා දෙන්න දැන් කෝය සල්ලි ඇයි මේ උපකරණ ගත්තේ නැත්තේ ඇයි මේ පරීක්ෂා කරන්නේ නැත්තේ මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා දෙවනි වතාවේ කොරෝනා එන එක නවත්තන්න ක්‍රියා කරන්න ඒකයි මම කියන්නේ අපි කොරෝනා වලින් ටිකක් ආරක්ෂා වෙලා අගෝස්තු මාසේ මේ ආණ්ඩුව අයින් කළා UMP ආණ්ඩුව ඇති කළා කොරෝනා පාලනය කරන ක්‍රමයක් අපි ඇති කරමු කියලා මම කියන්න කැමතියි දානමවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට වත්මන් ආණ්ඩුවට තුනින් දෙකක බලයක් ලබා ගැනීමට අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක සිසිර ජයකොඩි මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පහුගිය ජනාධිපතිවරණයේදී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අපේ රටේ ජනතාව ලබා දුන්නා. ඒ ජයග්‍රහණය වඩාත්ම අර්ථවත් කරන්න නම් ඒ සඳහා 3/2කට වැඩි බහුතර බලය සහිත පාර්ලිමේන්තු ජයග්‍රහණයක් ආසන ප්‍රමාණයක් අපි බලාපොරොත්තු වෙනවා. අපේ රටේ 19 වෙනි ආණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධනයේ විසින් ඇති කරපු අවුල් සහගත තත්ත්වයේ ලියා දමන්න නම් ඒ 3/2ක බහුතර බලයේ ශක්තිමත් ආණ්ඩුව ස්ථාවර ආණ්ඩුව රජයට අපට රට වැසියට අවශ්‍ය වෙනවා. ඔබතුමන්ලා කියන්නේ MCC කිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා. මේ සමාලෝචන කමිටු වාර්තාව පිළිබඳව ඇමරිකාව දැනුවත් කළා කියලා. මේක අත්සන් කරන්නේ නැත්නම් තවත් අධ්‍යයනය කරන්න ඕන නැහැ නේද? ඇමරිකාවේ කියන්නේ ලෝකේ බලවත්ම රට. ඒ රටෙන් ඩොලර් මිලියන 10ක් අරගෙන තියෙනවා MCC දෙපාරක් අත්සන් කරන්න. ඒ වගේ දෙපාරක් අත්සන් කරලා තියෙන එකට. ඒ වගේම ඩොලර් මිලියන 10ක් කෝටි 180ක් ගියාණ්ඩු අරගෙන වෙච්ච දෙයක් නැති වුණෙන් පස්සේ අපිට එකපාරකට ගිවිසුමක් කියලා විසික් කරන්න බෑ. එතුමන දෙපාර කස්සම් කරලා තියෙනවා ඩොලර් මිලියන 10කුත් අරගෙනත් තියෙන. නැත්තම් එතුමල්ලට ඇමරිකාවට ඕනම් පුළුවන් ජාත්‍යන්තර අධිකරණයකට උනත් යන්න. එහෙම නැතුව මේක විද්වත් කමිටුවක් දාලා මේක අස්සන් නොකරන්න අපිට හේතු පැහැදිලිව දෙන්න වෙනවා. ඒ හේතු දෙන්න තමයි අපි මේ කමිටුවපත් කරේ. එහෙම නැත්නම් අපිට පුළුවන්කම තිබුණා විසික් කරන්න. හැබැයි ඊට පස්සේ ජාත්‍යන්තර අධිකරණ වලට ගිහිල්ලා අපිට බිලියන ගණන් දෙන්න අපිට වත්කම් නැහැ. ඒ වගේම අඩුමක දාන්නේ ගිනුම් වාර්තාවක් නැහැ මේ ඩොලර් මිලියන 10ට මොකද උනේ කියලා. දූෂණ වංචාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි එකම බලවේගය ජාතික ජන බලවේගය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙල්වින් සිල්වා මහතා පවසනවා. ඒ යක්කන මුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් ඔහුගේ ජනවරණයට පයින් කෙරුවා. ජනවරම පාවා දුන්න ජනවරමට පස්ස හැරෙනවා. යහපාලනේ හදන්න ආවේ හැදුව වහපාලනේ කොරුවල්ලන් නාවේ කොරුවල්ලන් ආපු ආණ්ඩුව කොරුටියක ඇතුළට ඒක හොරෙක් කෙල්ලුවද ඒක හොරෙකුට දඬුවම් දුන්නද? අද හොරු පිනුම් ගහන මේ ඡන්දක ඇවිල්ලා. ඊට පස්සේ ඒක හොරකමක් කරා මහබැංකු හොරකම්. ඊළඟට රටේ සම්පත් රට ණය කරා සම්පත් එක්ක හම්බුතර වරායේ චීනට බදු දුන්නා. කරන්න පුළුවන් දේවල් ඔක්කොම කරලා දැන් ආයි ගිල්ලනවා කායි බලයක් දෙන්න. අවුරුදු 5ක් බලය අපතේ යවුණා. වැඩක් ගත්තේ නැත්තම් නාස්ති කරා නම් ඡන්දදායක පාවා දුන්නා නම් ඡන්දදායක බලාපොරොත්තු කඩ කරා නම් එක්සත් ජාතික පක්ෂයට ආයි ඇයිද තියෙන බලයෙන් සතුටු. ශ්‍රී ලංකා පක්ෂය දෙකට කරනවා බණ්ඩාරනායක මහත්තයාගේ පක්ෂය දෙකට කඩා ගන්න. කරලා මහින්ද මහත්තයා ලොකු කැලල අරන් ගියා මෛත්‍රීපාල මහත්තයාගේ පොඩි කැලල ඉතුරු. දැන් ආයි මේ දෙක එකට පූර්තු කරලා තියෙනවා. හැබැයි ඒ වුණාට දෙගොල්ලෝ අතර ගැටුමක්ත් තියෙනවා. මනාපොරේට වෙලා එකට ඡන්දිල්ලන කණ්ඩායම එකිනෙකාට එරේව සටන් කරන්න පටන් ගන්න තියෙනවා. එහෙම දේශපාලන පක්ෂ මේ පිරිහිලා තිය අපිට ඒ වෙනුවට පාර්ලිමේන්තුවට යවන්න සූසුකම් තියෙන එක කණ්ඩායමයි ඉන්නේ. ඒක තමයි අපේ මාලිමාවේ කණ්ඩායම ජාතික ජනබලයේ කණ්ඩායම යවන්න පාර්ලිමේන්තුවට හොරු වඩු කරන්න. නවීන තාක්ෂණය පදනම් කරගත් දේශීය ආර්ථික ක්‍රමයක් රට තුළ නිර්මාණය කළ යුතු බව අපේ ජනබල පක්ෂයේ නායක ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ රාත්‍රියේ සියත ටීවී ඔස්සේ විකාශය වූ තෙවන ඇස වැඩසටහනට එක්වමින්. බලන්න ඉන්දියාවේ එක කිරි පැකට් එකක් ඉන්දියාව ගෙන්නන්නේ නැහැ. කෝටි 120කට වැඩි ජීවත් වෙනවානේ. එතකොට ඒ රටේ එක කිරි පැකට් එකක් තියෙනවද කියලා බලන්න. කිරි නැහැ නේ රටේ. හැම තැනම ചായයි කියලා, ചായයි ചായයි කියලා ඕනම කඩේකට ගියම මිනිස්සු නිකන් තේ කබ්බුන්නේ නැහැ. එක නවුම් කිරි දාපු, තේ කොළ දාපු කිරි එකක් බොන්නේ. දැන් ඇයි අපේ රටට එතෙන්ට එන්න බැරි? ඇයි මේ බිලියන 50 ලංකාවේ නිෂ්පාදනය කරන්න බැරි? ඇයි අපි හදාගන්නේ නැත්තේ? අපේ මේ හරක්ගෙන් ලීටර 2 3යි ගන්න. මේක ලීටර 40ක් කියලා ප්‍රීසීන් හරක් ගේන්න ඕනේ අපි. අපි කරන්න ඕන ලීටර 10ක් ගන්න පුළුවන් හරක් රටේ හදන්න පුළුවන්. එතකොට හැම ගෙදර
ගෙදරම චීස් තියනවා හැම ගෙදරම බටර් තියනවා හැම ගෙදරම ගෑස් එකකින් ලිපවත්තු කරන්නේ කොහෙන්ද ගෑස් ගන්නෙ හරකේ ගෙදරින් නම් කිලෝ 50ක් හරක් කනවා කිලෝ 50ක් කනකොට මොකද්ද වෙන්නේ කිලෝ 20ක් 30ක් ගොම එනවා ඒක දැම්මම බයෝ ගෑස් එකට ගෙදර ගෑස් එකෙන් වෙන්නේ දර අවශ්‍ය නැහැ ගෑස් වලට යන වීදම යන්නේ අන්න ඒක තමයි නවීන තාක්ෂණික ලිපපත්තු කරන ක්‍රමය ඉතින් මම මෙන්න කියන්නේ මෙතෙන්ට අපි රට තල්ලු කරමු කියලා මම කියන්නේ අපි සමාජවාදයේ ගේනෝ ධනපතිය බංග කරනවා කම්කරුවන්ට ජයග්‍රහණය ලබා දෙනවා ඒ වගේ සටන් පාට මම කියන්නේ මනුෂ්‍යත්වයේ මත පදනම් වෙච්ච මානුෂික හරය විනාශ නොවන පෞද්ගලික අංශය හා කෝපරේටිව් සිස්ටම් එක බලවත් වෙන මහා බැංකු වෙනුවට කුඩා පරිමාණ බැංකු බලවත් වෙන අර්ධ ක්‍රමයක් කරා රට හසුරවන්න ඒකෙන්ම පමණයි මේ රට ගොඩ ගන්න පුළුවන් ඔබ වහන්සේ සඳහන් කරන විදිහට හැමදාමත් අර හරක පස්සේ යන එහෙම නැතිනම් අර හැමදාම එළවලු ටික වගා කරන කොරටුවේ ඉන්න ඒ ගෙවිලියෝ ගොවි අපි ඇයි ලෝකෙ මෙස්සරහට යනකොට අපි විතරක් මේ පස්සට යන ආර්ථිකයක් ගැන කතා කරන්නේ දැන් අපි නූතන සංවර්ධනයේ මේ සිංගප්පූරු සිහින කොරියානු සිහිනේට අපි පෘථුවියක් විදිහට බලන්න ඕන. සිතියම එකට අරගෙන බැලුවම මේ විද්‍යා තාක්ෂණ දියුණුව ඇත්තටම හරි හොඳයි. ජංගම දුරකථන සියලු තොරතුරු ඇවිල්ලා තියෙනවා. ජාන තාක්ෂණය හිතාගන්න බැරි තරම් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. රොබෝටෝ තාක්ෂණය ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. අවි ආයුධත් නිෂ්පාදනය වෙලා තියෙනවා. මේ හැම දෙයක්ම හරි පුදුමාකාර තාක්ෂණික දියුණුවක් තමයි. හැබැයි මානව වර්ගයාගේ පැවැත්ම පැත්තෙන් අරගෙන බැලුවොත් ලෝක ජනගහණයෙන් කෝටි 100ක් හරියට කැම නැතුව දුක් විඳින. මේ සංවර්ධන ඉලක්ක කරා යන්න පුළුවන් වෙලා තියෙන ලෝක ජනගහණයෙන් 20%කට විතර. එතකොට එහෙම සංවර්ධන දෝන මුළු ලෝකෙම ජනතාවට අඩුවන කන්න ටිකවත් හම්බ වෙච්ච සංවර්ධනයක් දෝන මෙරට නිෂ්පාදනය කරන එතනෝල් තත්වයෙන් පාළ බවට චෝදනා කරමින් අසත්‍ය ප්‍රචාර සිදු කරන්නේ දේශීය කර්මාන්ත විනාශ කිරීමට උත්සාහ දරන පිරිසක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක ජානක වකුඹුරු මහතා පවසනවා ඒ කලවාන ප්‍රදේශයේදී මාතපිතාට හස් දක්වමින් එතනෝල් පිළිබඳව ආයේ කටකතාවක් පැතිරෙනවා අපේ රටේ නිෂ්පාදනය කරන එතනෝල් වල ප්‍රමිතිය බාලයි කියලා මේක අරක්කු සමාගම් වලින් කරන ක්‍රියාවක් හැබැයි මේ ප්‍රමිතියෙන් බාලයි කියන්නේ රුපියල් 290ට විකුණනකොට ප්‍රමිතිය හොඳයි අපි පිටරටින් ගෙන්නන එක නවත්තලා රුපියල් 500ට විකුණනකොට ප්‍රමිතිය හොඳ නැහැ ඒක නිසා මේගොල්ලන්ට උවමනාවක් කරලා තියෙනවා පිටරටින් ආනයනය කරන්න එතනෝල් හැබැයි අපි ඒගොල්ලන්ට කියනවා අපේ රටේ එතනෝල් තියෙන තාක්කල් අපි පිටරටින් එතනෝල් ගේන්න මේ ආණ්ඩුව ජනාධිපත්‍ය දෙන්නේ නැහැ අපේ රස පරිස්සක තුමියත් කියලා තියෙනවා එතනවල ප්‍රමිතිය ප්‍රශ්නයක් නැහැ කියලා දැන් මේ ප්‍රමිතිය ප්‍රශ්නයක් කියන්නේ මේ සමාගම් එතකොට ඒගොල්ලන් විකුණන අරක්කු වල ප්‍රශ්නයක් තියෙනවා නම් සමාගම ඒ වක්කින් බාර ගන්න ඕනේ අපි මෙච්චර කල් සාමාන්‍යයෙන් සෙවනගල විතරක් මේ වෙනකොට කෝටි 9කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කරලා තිනවා ওই සමාගම් වලට ඒ කෝටි 9ෙම්ම මේකළු පහුගිය කාර අරක්කු නිෂ්පාදනය කරලා තින. එතකොට ප්‍රමිතිය මොකද වුනේ? එහෙමනම් මේ කියන්නේ පට්ටපල් බොරුවක්. මේ වෙනකොට අවරායේ ගෙනහලා තියෙනවනේ එතනවල අපිට. එහෙම පොඩි ආරංචියක් තියෙනවා ඒ ගිනාපු ටික නිදාස් කරගන්න තමයි මේ කූට ක්‍රමයක් ප්‍රයෝගික කරගන්නේ. ඒක නිසා වර්තමාන ජනාධිපතිතුමා ගත්තේ තීන්දුවක් තමයි ජනවාරි පළවෙනිදා සිට මේ රටේ එතනවල ගේන්න දෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ කාරු ගෙනහලා තිබුණත් අපි ගේන්නේ නැහැ. ඒ වගේ මම ඔබට කියනවා මේට ඉස්සෙල්ලා ලීටර් මිලියන 10ක් ගේනකොට වෙන පාරවල් වලින් තව මිලියන 10ක් ගෙනහලා තියෙනවා. ඒව මේ රටට තමයි ඇතුල් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ එතනෝල් වලින් ජාවා ආරං කරපු අයට මේ ආණ්ඩුව යටත් වෙන්නේ නැහැ. යහපාල ආණ්ඩුව රාජ්‍ය සේවකයන් සහ විශ්‍රාමිකයන් වෙනුවෙන් වැඩි කළ වැටුප පවා වත්මන් රජය ලබා දීමට කටයුතු කර නොමැති බව සමගිය ජනබල වේගයේ ජාතික ලයිස්තු අපේක්ෂක රංජිත් මදුම බණ්ඩාර මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්. ඊයේ පෙරේද ප්‍රෝඩාවක් කරා රජය අපොස සාමාන්‍ය පෙළ සමත් නැති අයට රැකියා ලක්ෂයක් දෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉල්ලුම් පත්‍ර කැඳෙව්වා. ලක්ෂයට ලක්ෂ 20ක් විතර ආවා. අද රජයේ සේවයටවත් නියමිත දිනට වැටුප් ගෙවන්න බැරුව රජයේ සේවකින් ගෙවටුප ආපහු ඉල්ල නාණ්ඩුවක් කොහොමද මේ රැකියා ලක්ෂයක් දෙන්නේ රජයේ සේවයේ රුපියල් 24000 දක්වා අර 100ට 107ට අමතරව පඩි වැඩි කරන අපි කැබිනට් තීන්දුවක් කරන් 2020 අයවැයටත් ඒක ඇතුල් කරලා අපි අන්තර්කාලන අයවැයටත් ඒක දාලා තියෙනවා මේ ආණ්ඩුව ආපු ගමන් ඒ පඩි වැඩි කිරීම නැවැත්තුවා 3000 ඉඳලා 24000 වෙනවා මෙන්න රජයේ සේවකයන්ට සැලකපු හැටි විශ්‍රාමිකයාට අර 10000 වැඩිවීම මුල් පඩියට එක්කහුව කළ ගලපන්න නැතුවද ලක්ෂ ගානක විශ්‍රාම වැටුව රුපියල් 7-8000කින් මේ අඬුවේක නවත්තලා තියෙනවා මෙහෙමයි රජයේ සේවකයන්ට සැලකලා තියෙන්නේ එදායි අය කිව්වේ 3-2 බලයකට අපි යන්න ලෑත්ද දැන් කියන්නේ දැන් බහුතරය තමයි අපිට ගන්න ඕන දැන් දන්න ඔයාලම අඩුපාඩුකම් තමන්ගේ ජනතාවට එදා මැතිවරණ වේදිකාවේ දීපු පොරොන්දු අද එකක්වත් ඉෂ්ට කරගන්න බැරි වුණා. හැබැයි මේ මාස 8 තුල සෞභාග්‍ය දැක්ම කො සෞභාග්‍ය දැක්ම එක කොල කෑල්ලක් විතරයි.
ඒක අර මහින්ද චින්තනයේ චින්තනයේ ඉදිරි දැක්ම කියලා චන්දෝල්ට දීලා හමස් පෙට්ටියට දාලා තිනවා. ඒව හොඳ නම් ඇයි මේ ප්‍රතිපත්ති ආයි ගන්න බැරි? මිනිස්සු රවට්ටන්න දෙන බොරු ලියකිවිල්ලක් විතරයි. ඒක එක දෙයක් මේ ආණ්ඩුවට කරගන්න බැරි වුණා. ඉදිරි මහමැතිවරණයේදී රටේ සියලුම ජාතීන්ගේ ඡන්දය හිමිවන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක දයාගම්ගේ මහතා පවසනවා. එයද සිරිකුත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අද එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඩී.ඒ. සේනානායක අගමැතිතුමා එදා නිර්මාණය කරපු එක්සත් ජාතික පක්ෂය බවට අද පත් වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයට සියලු ජාතීන්ට එකමුතුව ඡන්දය දෙන්න පුළුවන්. මොකද ජාතිවාදී නායකයෝ අද එක්සත් ජාතික පක්ෂය තුල නැහැ. එතකොට ඒකයි මම කියන්නේ අද එක්සත් ජාතික පක්ෂය හරි තැනට ඇවිල්ලා තියෙනවා. පොදු ජන එක්සත් පෙරමුණට ලැබෙන්නේ නැහැ ආසන 95කට වඩා. ආණ්ඩුව හදන්නේ එක්සත් ජාතික පක්ෂය. තහරාන්ගේ බෝම්බෙන් බලයට මේක ඔක්කොම ජාතික ආරක්ෂාව සල්සේ කියලානේ ආවේ. අද ජාතික ආරක්ෂාවක් නැහැ. හරි අද මිනිසුන්ට ආර්ථිකයක් නැහැ කිසිම දෙයක් නැහැ. ඒකේ මොකක් හරි වැරද්දක් කරන නැහැ. දැන් මේ වැරදිකාරයෝ සාරාන්ගේ බෝම්බ කේස් එකේ ඔක්කොම ටික අල්ලන්න එපේ. මාස 8ක් ගිහිල්ලා ආණ්ඩු ඇවිල්ලා. ඇයි එහෙම නම් අල්ලන්න බැරි වුනේ? ඒක නිසා මේවා ඔක්කොම මේ මැතිවරණ ව්‍යාපාරවල කොටසක්. මොකද මිනිස්සු හිතන්නේ පාර්ලිමේන්තුවට යන්නේ හොරගම් කරන්න කියලා ඉවරලා. උගත්කම තිබුණ පළියට රටක් දුවන්න බැහැයි කියන එකත් තේරුම් ගන්න ඕනේ. මොකද පළපුරුද්ද තියෙන්න ඕනේ. ඒ පළපුරුද්ද තියෙන්න ඕනේ. පිළිගැනීමක් තියෙන්න ඕනේ. ජාත්‍යන්තර රටවල් එක්ක සම්බන්ධකම් තියෙන්න ඕනේ. මේ හැම දෙයක්ම තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට කියන එක. ඉදිරියේ මහපැතිපුරණයේ කටයුතු නිරීක්ෂණය සඳහා නිලධාරීන් 5000ක් යෙදවීමට පියවර ගන්නා බව ෆෙඩරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ එටියාරච්චි මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේවර මැතිවරණයේ අපේක්ෂකයෝ 7452ක් තරඟ කරනවා. හැබැයි මේකෙන් 196ක් තමයි තේරෙන්නේ. කියන්නේ ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ 2.3%කටත් වඩා අඩු ප්‍රතිශතයකට. කොමුණත් මේ මැතිවරණ සමස්ත ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂකයෝ 5000ක ප්‍රමාණයක් යොදවන්නට මේ වෙනකොට සියලු කටයුතු සැලසුම් කරලා තිබෙනවා. අපි ඡන්දදායකයට දේශපාලන පක්ෂවලට මැතිවරණ පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම පුජ්‍යලයකට මැතිවරණයේ නිදහස සාධාරණභාවයට බලපෑමක් එල්ල වෙනවා නම් ඒ සඳහා පැමිණිලි කිරීමට යාන්ත්‍රණයක් සකස් කරලා තිබෙනවා. ඕනෑම කෙනෙකුට අපිට දුරකථනයෙන් කතා කරලා ජාතික මට්ටමින් අපිට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. 011 255 85 70 කියන අංකයටත් 71 කියන අංකයටත් අපිට ඕනෑම පුරවැසියෙකුට පැමිණිලි කිරීමේ හැකියාව තිබෙනවා. ලොක්ඩවුන් පීරියඩ් එක තුලත් සමහර අපේක්ෂකයෝ තමන්ගේ මැතිවරණ ප්‍රචාර කටයුතු සිද්ධ කළා. ඊට අදාළ සිද්ධීන් 79ක් වාර්තා වෙලා තිබෙනවා. රැකියා දසලක්ෂ වැඩපිළිවෙලක් පිළිබඳව අපිට වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම රැකියා 15000 වැඩපිළිවෙල, උපාධිධාරීන් 50000 වැඩපිළිවෙල මේවා කිසිසේත්ම මැතිවරණ කාලයක් තුල ක්‍රියාත්මක නොකළ යුතු කාරණා. ඒ හරහා යම් දේශපාලනික අල්ලසක් ඡන්දදායකයන්ට දෙසට යොමු වෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ මේ මැතිවරණයේ ඉතාම තීරණාත්මක කාරණයක් තමයි. හැබැයි බරපතල ප්‍රශ්නේ තියෙන්නේ මේ සෞඛ්‍ය නිර්දේශ මේ දක්වා ගැසට් කරන්න සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කරලා නැහැ. මේ අතුරු ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ හි මැතිවරණ නිරීක්ෂණ ඒකකයේ වන පොදු දේපල සුරකිමේ වැඩසටහන මගින් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී පොදු දේපල අවභාවිතා කිරීමේ වැරදි සම්බන්ධයෙන් නඩු පවරන ලෙස නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් නැවත වරක් ඉල්ලා සිටීමක් සිදු කළා. ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මැතිවරණ නීති උල්ලංඝනය කිරීම නිරීක්ෂණයට සහ වාර්තා කිරීමට චන්ද කොට්ටාෂ නිරීක්ෂකයන් 160 දෙනෙකුද දිස්ත්‍රික් නිරීක්ෂකයන් 25 දෙනෙකුද නිරීක්ෂණ ජාලයට මේවන විට යොදවා තිබෙනවා. මැතිවරණ කාල සීමාව තුළ පොදු දේපල අවභාවිතාවයන් පිළිබඳ පැමිණිලි කිරීමට මහජනතාව සඳහා ක්ෂණික ඇමතුම් අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා. මේ මැතිවරණ කාල සීමාව තුළදී පොදු දේපල අවභාවිතාව සම්බන්ධයෙන් අප විමසිල්ලෙන් සිටිනවා වගේම මේ සිද්ධීන් සම්බන්ධයෙන් අපට යම්කිසි අවස්ථාවක අවාර්තා වුණොත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි මැතිවරණ කොමිෂන් සභාවට ඒ වගේම මැතිවරණ කාර්යාලවලට යොමු කිරීමක් සිද්ධ වෙනවා. මහජනතාවගෙන ඔබට හැකියාව තිබෙනවා 0.76 322 344 2 කියන අංකයට 0.76 322 366 2 කියන අපගේ දුරකථන අංක වලට ppr@tisrilanka.org කියන විදුලි තැපෑල්ලක් පැමිණිලි ඉදිරිපත් කිරීමට කෘතහස්ත ළමා කෘති ලේඛිකාවක හා චිත්‍ර ශිල්පිනියක වශයෙන් දෙස් විදෙස් ගෞරවාදරයට පාත්‍ර වූ ප්‍රවීණ ලේඛිකා සිබල් වෙත්තසිංහ මහත්මිය අභාව ප්‍රාප්ත වී තිබෙනවා. අභාව ප්‍රාප්ත වන විට එතුමිය 93 වන වියෙහි පසු වුණා. පැපිලියාන ඩයස් පෙදසේ පිහිටි ඒ මහත්මියගේ නිවසේ තැන්පත් කර ඇති දේහය හෙට පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කිරීමට නියමිතයි. දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සිකුරාදා බොරැල්ල පොදු
ஆட்டோ சுசான பூமியதே சிது கிரීමට நியமிதவதி பெனவா மேතර ஜனாதிபதி புராத சிபில் வெத்தசிங்க மகாத்மியகே அபஹபய பிலிமத சிய ஷோக்கே பிரகாஷ் கரதிபுனா वर्ष 1927 दकुनुलाक गिंतोट प्रदेशे उपतलद सिबिल वेत्तसिंह महात्म्य मेरट लमा साहित्य कृति संपादने पुरोगामियकु लेस दशक गणनावक मेरट दरुवन्गे सित सतन पोषणय करमिन सिदुकल मेहेवर अतिमहत् तरुणु वियेदीम पियागे अत्वेल अनुव यमिन लंकादीप लपटिपेल लमा पिटुवे सितुवम निर्माणय कल अय सिंहल पुवत्पत् कलावे अनभिभवनीय कांता सलकुनाक जनता पुवत्पति प्रधान उपकर्तृ धुरे दरु धर्मपाल वेत्तसिंह महता समग युग दिवियट एलंबी मिम कृतहस्त लेखिकाव अंतर्जातिक चित्र तरंग रसक जूरी सभा नियोजने करमिन सिय मौ बिमट इमहत कीर्तियक अत्कर दुन्ना जीवन अद्देकीम साहित्य लेस प्रतिनिर्माणय कल अय नोमियन कलुदुव नम कृतिय संपादनय करन्ने कुडा कल सियलु देना अयव आमंत्रणय कल कलुदुव यन आदर नामय सिहिपत् करवमिन कला कीर्ति रोहन प्रदीप सोलियस मेंडिस यन गौरव सम्मानयन्गिन पिदुम लद सिबिल वेत्तसिंह महात्मिय 1986 वसरे जपाने पलकल होंदम विदेशीय लमा कृतिय वेनुवेन गौरव सम्मानयक्द हिमि करगनु लबुआ ए कुड होरा नम सुप्रसिद्ध लमा साहित्य कृतिय वेनुवेन अय रचना कल सूत्र पुंचा वेसक पहन मेटिगेदर लमाई वेनि सुप्रसिद्ध लमा कृति परंपरा गणनावक मेरट पाट කේන් අතර ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වුණා ශ්‍රී ලාංකේය සංස්කෘතිය අනුව බයිබල් චිත්‍ර සම්පාදනය කළ මෙතුමිය ඇමරිකාවෙන් ප්‍රශංසා හිමි කරගන්නේ සිතුවම් කරණය පිළිබඳ සිය සහජ දක්ෂතාවය ලෝකයටම ප්‍රකාශ කරමින් सिबिल नेंदायन आदर नामीन दशक गणनावा मेरट दरुवन्गे सित सतन एकलु करमीन निर्माणशीली मिनिसुन तनन्नट सिबिल वेत्तसिंह महात्म्य सिदुकल युग मेहेवर उदेसा सियत अप मिसे आचार्य पुद करमु මට මතක තියෙන කාලේ ඉඳලාම මේ පුංචි කාලේ ඉඳලාම මගේ වැඩේ මොනෝහරි කතාවක් කියනවා ගමේදී පුංචිම කාලේ මට අවුරුදු 3ක් විතර කාලේ ඉඳලා නොඑක් නොඑක් දේවල් අම්මගෙන් අහනවලු මට මතකයි අම්මා කියනවා අනේ මෙන්න මේ ළමයා ගිහින් ඉස්කෝලේකට බාර දෙන්න මොනවද වන් දන්නේ එක එක දේවල් කියනවා මට තේරෙන්නේ නැහැ මේ කියන දේවල් වලට උත්තර දෙන්න ව්‍යාපාරික පුවත් විශේෂාංගය වෙතයි දැන් අවධානය महजन बैंक संवत्सरे संवर्धन समी अश्वन सह कोविड 19 सौभाग्य नय पासुकाम पणस्वेगिन महजन बैंक मरतगहमूल शाखावेदी सिदूना ए महजन बैंक सभापति सुजीव राजपक्ष महतागे सह प्रधान विधायक निर्धारी सामान्यधिकारी रंजित कोडितुअक्कुयन महत्रुणिगे प्रधानत्वेन मीटामतरव कांता व्यवसायकिन बलगन्वीमे अरमुनिन महजन बैंक हंदुन्वादी अति वनिता सविय नय पासुकामद मेदिन गणुदुनुकरुवन वेत पिरिनमुना मेम अवस्थावट महजन बैंक एहिलपेले හරින් සහ ගොවි සමිතිය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ස්වන්න යෝජනා ක්‍රමය තුලින් අපිට දකින්න ව්‍යවසායික කාන්තාවන් ව්‍යවසායික පුරුෂයන් මේ රටට බිහි වෙන්නවා. අභියෝගයක් ලැබුණාම මේ ජය ගන්න අපේ ජනතාව සූදානම්ින් සිටිනවා. ඉතින් එවන් අවස්ථාවක එම ජනතාවට අපි ගනුදෙනු කරවන්න විශේෂයෙන්ම ඒ අවශ්‍ය ශක්තිය මූල්‍ය ශක්තිය ලබා දීම තමයි බැංකොක් වශයෙන් අපිට කරන්න පුළුවන් වෙන්නේ ඔවුන්ගේ අනාගතය අභිවෘද්ධිය වර්ධනය කර ගැනීම සඳහා. प्रधान प्रवृत्त विकास निमावट पत्न यलितमयम रात्रि नमेट उबट सुब संध्या දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න